නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චාකුලීනතං සතියෝ පත්තයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසංති කුඤ්ඤකිරියා සුපණ්ඩිතා අප්පමත්තෝ උභෝ අත්ථේ අධිගන්හාති පණ්ඩිතෝ දිත්තේව ධම්මේ යෝ අත්ථෝ යෝ චත්ථෝ සම්පරායිකෝ අත්ථාභි සමයා ධීරෝ පණ්ඩිතෝ ති පෞච්ඡති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින දිනක කොසල් මහරජතුමා පැමිණ ප්‍රශ්නයක් ඇහැවා. කොසල් මහරජතුමා බෞද්ධාගම වැළඳගත්ම් පටන් දිනපතා දෙවරක් ජේතවනාරාමයේ තියානවා. සිය නිවසේ 500ක් සංඝයාට දාන නිතිපතා දුන්නා. දිසෝවරුන් ත්‍රිපිටකය ගෙන ගන්න සැලැස්සුවා. ඒ අතර මේ රජතුමා දවසේ ස්වල්ප වේලාවක් මාලිගාවේ මතුමහන්තලා අටකින් භාවනා වඩනවා. මේක ආචාර්ය ආදර්ශමත් සිද්ධියක්. එසේ භාවනා කරද්දී හිතර නැගෙන සමහර දහම් ගැටලු සරුවඥන් වහන්සේගෙන් අසා දැනගන්නවා. එක් දිනක් එහෙම ගිහින් ඇහුවා, ස්වාමීනි මං විවේකීව හිත තන්පත් කරගෙන ඉන්නකොට මෙහෙම එකක් හිතුණා. මේ මනලෝ මිනිස්යන්ට මෙලව ආයු වර්ණ සප බල ඥාන ගුණ නුවණ ධන ධාන්‍ය අශේෂ සම්පන් ලැබෙන්දත් එවැගේම උසස් තනතුරු ලබන්නත් සාම්ප්‍රදායික වශයෙන් දෙව් සප මිනිස් සප බඹ සප ලබන්නත් පරමාර්ථ වශයෙන් නිවන් සුවයෙන් සැනසෙන්නත් යම්කිසි ඒකායන මාර්ගයක් කියන්නට ඕන නේද? ස්වාමීන් එහෙම ඒකායන මාර්ගයක් කියනවාද? මේකයි ප්‍රශ්නේ. සරුවඥන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළ අප්පමාදෝකෝ මහරජේ ඒකෝ ධම්මෝ උභෝ අත්ථේ සමදගය තිත්තේති. ditta dhammikan ce vattan samparayikan chattan. මහරජේ සෑම ඉරියව්වකදීම එළමෙසිටි සිහිනුවණෙන් යුතුව අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල් වැඩීම නැමැති මේ ගුණය මෙලව දිනෝ පරලෝ සුගතියේ සාන්ති නිවනගෙන දෙන ඒකායන මාර්ගය කියලා දේශනා කළා. එතන අප්‍රමාදෝ කියන පදේ විග්‍රහ කරමිනුයි මේ ගාථා තුන දේශනා කළේ. සෑම මිනිසෙකුට අවශ්‍ය සම්පත් කීපයක් මේ ගාථාවේ කියවෙනවා. ආයුං ආරෝග්‍යං වන්නං සංගම් උච්චා කුලී නැතං කතියෝ. ඒ කියන්නේ සෑම දෙනාටම අවශ්‍යයි නිරෝගී සුවයෙන් දීර්ඝාසු විඳින්න. ඒ වගේම ශරීර වර්ණයේ හැක ගන්න සහ ගුණ වර්ණාව ලබන්ට. ඒ වගේම ස්වර්ග සම්පන්න ලබන්ට. ඒ වගේම උසස් වංශ වර්ග ජීවිත ලබන්ට. ඒ වගේම උපනුපන්තයන් ධනය ධාන්‍ය යසස ඊශ්වරේ සැප සම්පත් උසස් තනතුරු මෙවා ලබන්ට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඇති එකම පිළිවෙත අප්‍රමාදම් ප්‍රසංසන්ති. සෑම විටම කුසල් කිරීමේ අප්‍රමාදය නියම මාර්ගය කියලා සරුවඥන් වහන්සේලා දේශනා කරනවා. නැනවතුන් දේශනා කරනවා. යම් කෙනෙක් මෙලව දියුණුව පරලෝ සුගතිය සරසා ගන්නවා නම් ඒ තැනැත්තා සැබෑම ඥානවන්තයෙක් කියන අන්තිම ගාථාවෙන් දේශනා කළා. මේ අනුව සලකා ගැනීමේදී බුද්ධ ශාසනය කියන්නේ හිත දියුණු කිරීමයි. දැන් අපි මේ දානයක් දුන්නා. ඊට පළමුවෙන් ධර්ම ශ්‍රවණය කළා, සීලයක පිළිපැදියා. විශාල පිරිසක් කෙනෙක් සහභාගී වුණා. මුළු ලංකාවම එහුම්කන් දෙන්න ඇති. ලෝකෙටත් මේ ධම්ම හඬ යනවා. එතකොට හැම දෙනාටම තිහිලා චිත්තසංතානෙ ඇති වෙනවා පිරිසුදු වීම. ඒ පිරිසුදු වීම තුලින් වැඩෙන්නේ අප්‍රමාදයේ කියන උසස් ගුණය. ඒ කියන්නේ හිත දියුණු කර ගැනීමේ යහපත් පිළිවෙතක් අනුගමනය කිරීම. දැන් මේ දානේ පිරිනැමීමේදී, මේවා සම්පාදනය කිරීමේදී, සකස් කිරීමේදී, එවැන්ගේ බෙදා හදා පිළිගැන්වීමේදී, වත් පිළිවෙත් කිරීමේදී තම තමාගේ චිත්තසංතානය තුල වැඩෙනවා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රෝතය, ත්‍යාගේ ඥානෙ. ඒවා ආනිසංස වශයෙන් කියවෙනවා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට මේ දානෝපස්ථානයේ තුලින් ආයුෂ පිරිනැමුවා.
වර්ණයේ සැපයේ කාය බලයේ ඥාන බලයේ පිරිනැමුවා. තමන්ටත් එහි එක දානමේ කුසලයේ බලින් අසංකේය වාරවල ආයුෂ වර්ණ සැප බල ඥාන වැඩෙන පින්කමක් බාට පත් වුණා. එච්චරක් නෙමෙයි. ඒ පින්කම තුලින් තමන්ගේ సంతානෙහි මාර්ග ඥාන සතර ඵල ඥාන සතර නිර්වාණය ආબોධ කරගන්න හේතු වෙන ධර්මතා 37ක් වැඩුණා. ඒවාට කියන බෝධිපාක්ෂික ධර්ම. අපේ සාරුවඥන් වහන්සේම දේශනා කළා තියෙනවා චිත්තාලංකාරත්තං චිත්ත පරිඛාරත්තං දානන්දේති. මේ දන් දෙන්නේ නිකන් නෙමේ සිතේ අලංකාරයේ පිණිස, සිතේ පරිස්කාරයේ පිණිස. මොකක්ද මේ අලංකාරය කියන්නේ? අපේ හිත කිලුටු වෙන, අපේ හිත අඳුරු කරන, කෙලෙස් යටපත් කරමින් සතිපට්ඨාන ආදී ධර්මතා 37 හිතේ පහළ කර ගැනීමයි. දැන් මේ දානමේ පින්කමින්, ධර්මශ්‍රවණමේ පින්කමින් ඒ කොටස් 37ම අපේ සිතේ වැඩුණා. එතන තියෙනවා නම් වශයෙන් කියනවා නම් සතිපට්ඨාන 4, සම්‍යප්ප්‍රදාන වීර්ය 4, ඉරිදීපාද ධර්ම 4, ඉන්ද්‍රිය ධර්ම 5, බල ධර්ම 5, බොජ්ජංග 7, මාර්ගාංග 8. එතකොට ඒ සියල්ලට කියනවා බෝධිපාක්ෂික ධර්ම. එච්චරක් නෙමෙයි. එතන තියෙනවා පාරමී 10ම. පාරමී 10ම ඔය තියෙනවා දානමේ පින්කම තුල, ධර්මාශ්‍රවණ පින්කම තුල. මේ අනුව සලක බැලීමේදී මෙලව ආයුරාරෝග්‍යාද සම්පත් විඳින්නත්, සාම්ප්‍රායික ස්වර්ග සම්පත් විඳින්නත්, එයින් නොනැවති සංසාර ගමන කෙලවර කරලා අසංකත ධාතු නමින් හැඳින්වෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන ධර්ම බලයක්, ධර්ම ශක්තියක්, පාරමී බලයක්, පාරමී ශක්තියක්, පුණ්‍ය බලයක්, පුණ්‍ය ශක්තියක් අප විසින් ජනිත කරගත්තා සතුටු වන්නට පුළුවන්.